ගාමිණි වික්‍රමසිංහ රුමේෂ් කළුවිතාර නෑශ් දිසිල්වා හසාන් කිලකරත්න දවසල විකට් පත්තරග 11ක් වන්ඩේස් 16ක් හොඳට කරදරයක් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන හොඳ රටක් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න හොඳ රටක් කැනඩාව හැබැයි ක්‍රිකට් ගහනවා නම් ලංකාව තමයි හොඳම රට ලංකාවට යන්න හදන්නේ මම ඉන්නේ කෝල්ස් ක්‍රීඩාංගනේ. කෝල්ස් ක්‍රීඩාංගනේ මේ වෙලාවේදී කැනේඩියානු ජාතික කණ්ඩායම තරගයකට සහභාගී වෙනවා. ඇයි මම කෝල්ස් එකට ආවේ? ඉතාම සුවිශේෂ පුද්ගලයෙක් මුණ ගැහෙන්න. අවුරුදු මං හිතන්නේ 23කට විතර පස්සේ තමයි ඔහු හමු වෙන්නේ. රූපවාහිනී මැදිරියේදී විස්තර ਵਿਚාරයේදී හමු වුණාට පස්සේ අවුරුදු 23කට පස්සේ හමු වෙනවා කැනේඩියානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු පුබුදු දසනායක. බොහොම සන්තෝසයි. ආයිබෝන් කිය බොහොම ආදරෙන් පිළිගන්නවා. අවුරුදු 23කට පස්සේ හම්බ වෙන්නේ. කොහමද තොරතුරු? හොඳින් ඉන්නවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවෙම කෝචින් පැත්තේ මම යෙදුණා. ඉතින් අවුරුදු 23ක් දැන් රට මේ එළියට ගියාට පස්සේ ඉතින් ඒක වාසනාවක් මට ක්‍රිකට් වල ආසදේ කරගෙන ඉන්න ලැබිච්ච එක. ඔව් කියන්නකෝ මේ වෙලාවේ කැනඩියානු කණ්ඩායම ලංකාවට ආපු කණ්ඩායම මොන වගේ කණ්ඩායමක්ද? කැනඩියානු ටීම් එක හොඳ ටීම් එකක්. මම දැන් මාස 6ක් ඇතුළත තමයි මේ කෝච් කරන්න ගත්තේ. ඊට කලින් නේපාල් and USA වලත් වැඩ කරා. ඊට පස්සේ දැන් දෙවනි වතාවට මම කැනඩියානු ටීම් එක බාර ගත්තා. අපි දැන් මේ World Cup pre qualify එකට යන ගමන් මේ ලංකාවෙන් ආවා ට්‍රේන් කරලා යන්න. හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉන්දියාවේ සෙල්ලම් හොඳට සෙල්ලම් කරපු ප්‍රාන්ත අතර සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ කීප දෙනෙක් මට ආරංචින රංජි ට්‍රෝෆි ගහපු කීප දෙනෙකුත් ඉන්නවා. රංජි ට්‍රෝෆි ගහපු කීප දෙනෙක් ඉන්නවා. ඒ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහපු වෙස්ට් ඉන්ඩීස් වල ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම ලංකාවේ එක ක්‍රීඩකෙක් ඉන්නවා ශ්‍රීමන්ත විජයරත්න. මේ හොඳට පාසල් ලෙවල් එකේ ක්‍රීඩා කරපු කෙනෙක්. ඉතින් හොඳ කණ්ඩායමක්. හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා නමීබියාවල්දී. මේ ඉතින් කියනකෝ මේ කැනඩාවේ ජීවිත කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. ඉතින් මගේ ෆැමිලි එක ඔක්කොම එහේ. මගේ පුතාල දෙන්න එහේ ඉගෙන ගත්තා. වයිෆ් එහේ වැඩ. ඉතින් ක්‍රිකට් වලට ඒ වගේ රටකට ගිහිල්ලා මට ක්‍රිකට් වලට මගේ සේවය කරන්න පුළුවන් එක මට ඇත්තටම වාසනාවක්. ඒ වගේම මමත් ඒ රටට සේවයක් කරන්න පුළුවන් වුණා ක්‍රිකට් ක්‍රීඩාව තුළින්. ක්‍රීඩා ජාතික කණ්ඩායම ඊට පස්සේ අන්ඩර් 19 ටීම් එක විමෙන්ස් ටීම් ඔක්කොම මගේ රටට තියෙන්නේ. ඉතින් ඒ දේවල්ට මහන්සි වෙනවා. ඒවා නගා සිටවන්නේ. ඇත්තටම අපිට කතා කරන හැමදාම නෑ අවස්ථාවක් ඇයි ලංකාව දාලා ගියේ කියලා. අවුරුදු 23කට පස්සේ අහන ප්‍රශ්නය. ඇත්තටම ඇයි ලංකාව දාලා ගියේ? ඒක මම එහෙම මේ සලස්මක් ඇතුව කරපු දෙයක් නෙවෙයි. මට 2001 මට ආරාධනාවක් ආවා සෙන්චුරියන්ස් ක්‍රිකට් ක්ලබ් එක ටොරන්ටෝ වල තියෙන ලංකාවේ ක්ලබ් එකක්. ඒකලොගෙන් ආරාධනාවක් හම්බුණා මට සෙල්ලම් කරන්න. ඊට මම එහෙ ගිහිල්ලා සෙල්ලම් කරා. සෙල්ලම් කරනකොට ඉතින් මගේ ෆැමිලි එකත් ආවා. ඉතින් ඒක ඔක්කොම එහෙ ඉන්න කැමති වුණා. ඒ දවස්වල ඉතින් ලංකාවේ ඉතින් පොඩි ප්‍රශ්නක් තිබ්බා මේ යුද්ධ කාලයේ ඔක්කොමත් එක්ක. ඉතින් ළමයි වෙනුවෙන් හිතුවා ඒ දිගටම හිටියොත් හොඳයි කියලා. ඉතින් ඒ ඉන්න ගමන් ක්‍රිකට් වලටම සහභාගී වෙන්න එක ගැන මම ගොඩක් සතුටුයි. අද සතුට වෙනවාද ඒකට තීන්දුව ගැන? අද සතුට වෙනවා. සමහරවිට මෙහෙ හිටියා නම් මට මගේ මේ පුහුණු කරුවෙක් හැටියට දිනු වෙන එක මට කරගන්න පුළුවන් වේද නැද්ද කියන එක සැකයක් තිබ්බා. මට හිතන්නේ මෙහෙදී මට ඒ දේවල් මට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් වුණා. කමෙන්ට් කරපු කාලේ මතකද අපි? ඔව් හොඳටම මතක. රූපවාහිනී ස්ටුඩියෝ එකේ අයියෝ කමල් දේශප්‍රිය පාලිත පෙරේර බන්දුල වර්ණපුර හොඳ කට්ටියක් ඉන්නේ. හරි, ඊට පස්සේ මේ ඔබ ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟ ඒ වගේම එක් දින තරඟ දිහා බැලුවට පස්සේ මට ටෙස්ට් තරඟාවලියක් මතක් වෙනවා. මම හිතන්නේ 1992 අපි පාසල යන කාලේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා. මම හිතන්නේ කෙප්ලර් වෙසල්ස්ගේ නායකත්වයෙන් විය යුතුයි. හැන්සි කොන්නේ උපනායකයා. ඒ වගේම ඇලන් ඩොනල් කියන එවකට ලෝකෙ හිටපු වේගවත්ම පන්දිවවන්නන් දෙදෙනා අතර එක්කෙනෙක් තමයි වකා යුනුස්. අනිත් එක්කෙනා ඇලන් ඩොනල්. මේ දෙන්න තමයි වේගවත්ම පන්දිවවන්න දෙන්න. ඔහුට මූණ දුන්න අංක 3 පිටිකරුවා විදිහටවිලා. ඒ මතක කොයි වගේද? එකමයි මට කවදාවත් අමතක වෙන සිද්ධියක්. ඉතින් මට මගේ මුල්ම තරගයක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව කරපු සවුත් අප්‍රිකා පෙරේම ටෙස්ට් තරග 3යි 1 day 3යි ඒ කාලේ. ඉතින් මම ඇත්තටම කණ්ඩායමට සහභාගී වුණේ කඩුරු රකින්න හැටියට. නමුත් ඒ වෙලාවේදී අවස්ථාවක් ආවා කණ්ඩායමට නොම්බර 3 කාටල් ඉන්න පිටිකරුවන්. ඒ කියන්නේ අසංග ගුරුසින් හිටියේ නෑ ඒ සිරිස් එකේ? අසංග ගුරුසින් ඒ සිරිස් එක සෙල්ලම් කරේ නෑ. දැන් ඒ සිරිස් එකේ අපේ මේ චන්දික හතරසිංහට හොඳ මතකයක් තියෙනවා මම හිතන්නේ. ඇලන් ඩොනල් එලවෙලව චන්දික හතරසිංහට පන්දු යවුවා. එකම ආකාරයට හොව දවා ගත්තා මුළු සීරිස් එක පුරාම ලකුණු ලබා ගන්න දෙන්නේ නැතුව. එතකොට ඇත්තටම ඔබ ආවේ ආරම්භක පිටිකරුවා වගේ අංක 3 වුණාට. ඒ මතකෙ කොයි වගේද? ඒ කියන්නේ ඒ වගේම ඇලන් ඩොනල්ඩ් එක්ක ආව තව වේග පන්දු යවන්නේ ඔහු එච්චර ක්‍රීඩා කරේ නැහැ. බ්‍රෙට් ෂූල්ස් අර හරහට දුවන් ඇවිල්ලා
දාන එකන ඇත් විකට් කත්ත ලොකුවට ඉතින් ඒ මතක කොයි වගේ තරම් බොහොම අපහසු පරිසරයක අඳුර පහර දෙන ඕ ඉතින් ඒ කාලේ හිටපු හොඳම මම හිතන්නේ මේ ඇනල්ඩෝනල් විතරක් නෙවෙයි ඇත්තටම ඒ හිටපු හතර පස් දෙනාම එක වගේම වේගින් පන්දු යවුවා මම හිතන්නේ බ්‍රෙට් ෂුල්ස් තමයි අමාරුම එක්කෙන ඒ හිටපු කට්ටියගේ මොකද ඒක ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් ඇඟ හරහට තමයි පන්දුව යන්නේ මට ඇත්තටම පොඩි වාසනාවක් තිබ්බා මම අන්ඩර් 23 ටූර්නමන්ට් ටුවරයක් ගියා ඊට කලින් ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක සවුත් ආෆ්‍රිකාවට ඉතින් ඒකෙත් හැන්සි ක්‍රොන්ජ් කැප්ටන් කරේ ජෝන් දිරෝස් වයිස් කැප්ටන් බෙල් ෂුල්ස් ගැහුවා ඉතින් මට එහෙදිය මං ආවා එයාට සෙල්ලම් කළා තිබ්බා ටෙස්ට් තරඟ වලට කලින් ඉතින් ඒත් මං නම්බර් 3-7 තමයි බැට් කරේ අන්ඩර් 23 එකෙත් ඉතින් මට සෙල්ලම් කරන්න හම්බුනේ නැහැ මට එච්චර ප්‍රශ්නයක් තිබුණ නැහැ නමුත් ඉතින් ඒක ඕන ඒ වගේ වේගින් පන්දු යවන කෙනෙක් ඒ වගේ බෝලර්ස් 4-5 දෙනෙක් එකට ඒ වගේ වේගින් පන්දු යවනකොට ඉතින් හැම වෙලාවෙම මේක ඒක ලේසි දෙයක් නෙවෙයි ඉතින් මම ෆනි ඩිවිලියස්ත් හිටියා ෆනි ඩිවිලියස් ස්නේල් රිචඩ් ස්නේල් මැක්මිලන් මීඩියම් ෆස්ට් ආ පුදුම කණ්ඩායමක් හරි එතකොට ආපහු හැරලා බැලුවට පස්සේ ඔබ කඩුරු රත්න විකට් කීප කෙනෙක් විතරනේ කණ්ඩායමට එකතුනේ ඒ කාලේ ඔබ විකට් කීප් කරුවේ මේක මතභේදාත්මක කාරණයක් මම කියන්න යන්නේ ඔබ විකට් කීප් කරුවේ නරක කාලෙක කියලා කිව්වොත් ඔබ එකඟ වෙනවද ඔකේ ඒ දවස්වල ඇත්තටම මේ මම අවුරුදු 4ක් විතර පළවෙනි තරගයේ සෙල්ලම් කරන්න කලින් මම අවුරුදු 4ක් විතර නිකන් සංසිතේ හිටියා පුහුණු වෙවි මොකද ගොඩක් ප්‍රවීණ කඩුරු රකින්නන් ඒ දවස්වල හිටියා ගාමිණි වික්‍රමසිංහ රුමේෂ් කල්විතාර නෑෂ් දිසිල්වා හසාන් තිලකරත්නත් ඒ දවස්වල විකට් පත්තර ඉතින් එච්චර ලේසිකමක් තිබුණේ නෑ කණ්ඩායම ඇතුළට එන්න ඉතින් මමත් මහන්සි වෙලා සෙල්ලම් කරා ඒ කාලෙත් මගේ වාසනාවට මට ඒක ඒ කාන්සික හම්බුණා සෙල්ලම් කරා ඒ කියන්නේ ඔබ ටෙස්ට් තරඟ මේනකට කීයක් දැකලා දෙනවද ටෙස්ට් තරඟ 11ක් ටෙස්ට් තරඟ 11යි 1 days 1 days 16ක් 1 days 16 ඒ වගේම මේ කඩුල් රකෙද්දි අපිට මතක තියෙන දේ තමයි ඔබ පයින් විදිය සාමාන්‍යයෙන් කඩුල් රකින්නේ ඩයිව් කරනවනේ හැබැයි පුබුදුගේ මතකය අපිට තිබෙන්නේ පයින්නවා ඒ මතකයි කොයි වගේද අද මට මතකයි මට මතකනේ හරියටම කොයි විකට් එකද කොයි පන්දු යවන්නටද ඒ ගත්තේ කියලා හැබැයි ඔබ මේ සෑහෙන පැනලා ගෙම්බෙක් වගේ පැනලා මට ෆස්ට් ස්ලිප් එකට පැනලා කැචස් ගත්ත අවස්ථාවල් තියෙනවා ඒ මතකයන් අද කොහොමද ඔව් ඉතින් මම කියන්නේ මම දැන් වුණත් හැරලා බලනකොට ඉතින් ඒ කාලේ බොහොම සන්තෝෂ වෙන්න පුළුවන් කාලයක් ගොඩක් මහන්සි වුණා මම එතෙන්ට එන්න ඉතින් ඒ වගේම තමයි ඉතින් මගේ අත්දැකීම් මුරලිදරන් සමින්දවාස් පුෂ්ප කුමාර වගේ ආධුනික ක්‍රීඩකයන් පටන් ගත්තේ ඒ කාලේ. ඉතින් ඒගොල්ලොත් එක්කම මම එකට හැදුනේ. ඉතින් මේ ඒකින්ද ඉතින් අත්දැකීම් බොහොම බහුලයි. ඉතින් ගොඩක් සතුටුනා ඒ කාලේ ඒගොල්ලොත් එක්ක එකට සෙල්ලම් කරන්න හම්බුනේ. හොඳයි. දැන් කැනඩියන් ක්‍රිකට් එක්ක කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? කැනඩියන් ක්‍රිකට් කණ්ඩායම මට කොහොම හරි කළා මේ ODI status, one day status ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟ World Cup එකට 50 over World Cup එකට තමයි දැන් මේ අපි යන්නේ. දැන් මේ එන තරගාවලිය නැමීබියාවල්දී top 2 එකට આવොත්, පළවෙනි ස්ථාන දෙකට આવොත් එම අපිට අවස්ථාව හම්බ වෙනවා Zimbabwe වලට අන්තිම qualify එකට යන්න. ඒක තමයි මුල්ම බලාපොරොත්තුව. ඊට පස්සේ අවුරුදු අන්තිමට තියෙනවා T20 World Cup qualify එක 2024 West Indies වල තියෙන තරගාවලියට ඒකටත් අපිට හොඳ chance එකක් තියෙනවා හොඳ ශ්‍රී ලංකරොත් සහභාගී වෙන්න. ඉතින් ඒකට තමයි මේ team එක train කරලා මහන්සි වෙලා ඒ තරණ වලට අරන් යන්න බලාගෙන ඉන්නේ. මේ ලංකාවේ ජාතික කණ්ඩායම නේ පහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන අය හිතනවා අපිට කැනඩාවට ගියොත් ඇමරිකාවට ගියොත් කොහොම හරි එහි නැෂනල් ටීම් එකට ගහන්න පුළුවන් වෙයි කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද? මෙහෙම I think ඒක එච්චරම ලේසි දෙයක්වත් නෙවෙයි මොකද දැන් අපි මම දැන් USA and Canada both මේ ස්ථාන දෙකේදීම හොඳ ක්‍රීඩකයෝ ඇවිල්ලා ඉන්නවා. I think එක්ස්පීරියන්ස් එක ඕනේ නිකම් පොඩි කෙනෙකුට අවිල්ල එක පාට ටැලන්ට් තිබ්බත් එක පාට ටීම් එකට එන්න එහෙම ලේසි නෑ ඉතින් නමුත් ඉතින් ඒ අතරේම තමයි ඉතින් ක්වොලිෆිකේෂන් රූල් එක තමයි අවුරුදු 3ක් ඒ ඇවිල්ලා එක දිගට ඉන්න ඕනේ එක පාට ඇවිල්ලා ගහන්නත් බෑ අවුරුදු 3ක් ඒ හිජයට පස්සේ තමයි ඒක ක්වොලිෆයි වෙන්න ගහන්න ඉතින් ඒ කාලේ ඇතුළත ඉතින් ට්‍රේන් කරලා හොඳට ඒ ෆෝම් එක තියාගන්නත් ඕනේ ඉතින් ඒවා ඔක්කොම මේ චැලෙන්ජස් නමුත් බැරිකමකුත් නෑ ඉතින් බැරිකමක් නෑ හොඳ හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා නම් يعني ඒ වගේ රටවල් දැන් දිනු වෙනවා ක්‍රිකට් පැත්තෙන් හොඳ ප්‍රෝග්‍රෑම්ස් දාලා තියෙනවා අපි මේ ඉස්සරහට කණ්ඩායම හදාගන්න ඉතින් මේ දරුව දෙන්න සම්බන්ධ බලාපොරොත්තු මොනවාද ඒ ගේන් I think ආයතන ලංකාවට නෑ එකක් නෑ එන්නත් ඉඳ තියෙනවා ඒ උනාට ඉතින් එසේ ඉගෙන ගත්තේ ඉතින් මමත් ඇත්තටම එහෙ ගියා කණ්ඩායමට ගියාට
මම ක්‍රිකට් වලට බිසි වෙලා හිටියේ ඉඳන් මම නේපාල වල අවුරුදු 5කට කිට්ටු කාලයක් කරා. USA ටීම් එක අවුරුදු 4ක් වගේ කිට්ටු කාලයක් කරා. ඉතින් ඒකින්ද මම එළිය ගිහින්දා ඇත්තටම ඒගොල්ලන්ට මට වෙලාව දෙන්න හම්බුනේ නැහැ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව. පොඩ්ඩක් සෙල්ලම් කරා. ඉතින් ඒ වුණාට මගේ වයිෆ් ඇත්තටම ඒගොල්ලෝ ඉතින් බලාගත්ත ඉගෙනුම පැත්තෙන් හොඳට ඉතින් දෙන්නම හොඳට ඉගෙනගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ පැත්තෙන් තමයි ඉස්සරහට යන්නේ. ලයිෆ් එක කම්ෆර්ටබල්. ලයිෆ් එක කම්ෆර්ටබල්. ඉතින් හොඳ රටක් ජීවත් වෙන්න හොඳට කරදරයක් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕන නම් හොඳ රටක්. ඔව් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න හොඳ රටක් කැනඩාව. හැබැයි ක්‍රිකට් ගහනවා නම් ලංකාව තමයි හොඳම රට. ලංකාවට යන්න තරක් නැහැ. ලංකාවට ක්‍රිකට් ගහන්න තරම් හොඳ රටක්. එහෙනම් පුදුම බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මට පුදුම සතුටක් තියෙන්නේ අවුරුදු 23කට පස්සේ රූපවාහිනී මැදිරියේදී 2000 දක්කට පස්සේ අද දකින්නේ ගොඩක් සන්තෝසයි. ඉතින් ඒ නිසා සුබ ප්‍රාර්ථනා කරනවා කැනඩියානු කණ්ඩායමටත්. ඇත්තටම සුබ ප්‍රාර්ථනා කරනවා. අපි ආසයි T20 World Cup එකකදී 50 over World Cup එකකදී කැනඩියානු ටීම් එක දකින්න. හැබැයි ඔබ කෝච් විදිහින් දැක්කේ. බොහොම ස්තුතියි. Thank you very much. ආයෙත් ආව දවල්ලක් අනිවාර්යෙන් හම්බෙමු. අනිවාර්යෙන් හම්බෙමු.